තථානම් පජානාති. ඊට දෙවෙනි කර්මස්ථානයේ තමයි ඉරියව් පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම. ඒ කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තමන් ඇවිදගෙන යනකොට මේ ඇවිදගෙන යනවයි කියලා දැනගන්නවා. දැන් මේක සමහර පුහුණු කරනවා මේ විදිහට. යනවා 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 කියලා මෙනෙහි කරනවා. ඒක ආචාර්යවරු කියා දෙන එක්තරා ක්‍රමයක්. හැබැයි ඒක කියා දෙන්නේ මේ යනවා යනවා කියන මේ කාරණය පිළිබඳව සිහිය පිහිටවා ගන්නටයි ඒ යනවා යනවා කියලා මෙනෙහි කරන්න කියන්නේ. අවසානයේ හැබැයි යෝගාවචරය කාලයක් යද්දී යන යනවා කියලා වචන හිතනවා. හැබැයි වෙන දිහාක තමයි මනස තියෙන්නේ. සිතුවිලි වෙන දිහාක වෙන වෙනින් ඒවත් එක පැටලලා අර යනවා යනවා කියලා වචන විතරක් කියනවා. එහෙම තේරුමක් නැහැ. එනිසා වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ ඒ කෙරෙන ක්‍රියාව ගැන අවධානය යොමු කිරීමයි. එතන මෙතන කියනවා ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යන්නේ යන්නේමයි කියා දැනගන්නවා වටහා ගන්නවා. ජානාති කියලා කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ ගැඹුරින්ම නොදින්ම දැනගන්නවට අවබෝධ කරගන්නවට කියන පජානාති කියලා. එතකොට යනකොට යනවයි කියලා දැනගන්නවා කියන්නේ මොකද්ද? හරියට සිහිය පිහිටුවා ගත්තොත් කය පිළිබඳව ඒ තැනත්තාට වැටහෙන්නට ගන්නවා. යන්නට ඕනේ කියලා සිතනකොට අපි මම හිතන්නේ අද උදේ ටිකක් ඒ ගැන සාකච්ඡා කළා. මේ චේතනාවත් එක්කලා කොහොමද කය ක්‍රියාත්මක වෙන්නේ? යන්නට ඕනේ කියන නිකම්ම නිකම් සිතුවිල්ලක් ඇති වුණාට ඒ සෑම සිතකම චේතනාවක් පහළ වෙනවා. හැබැයි චේතනාව බලවත් නොවුනොත් ඒකට අපි කියනවා නිකම්ම නිකම් සිතුවිල්ලක් විතරයි. චේතනාව බලවත් නැත්තම් යන්න ඕනේ කියලා හිත හිතා හින්නවා. හැබැයි යවෙන්නේ නැහැ. හරියට චේතනාව බලවත්ව පහළ වුණොත් යන්න ඕනේ කියලා එකවරම අපිව නැගිට වෙනවා. ඒ නැගිට වෙන්නේ මොකක් තුළින්ද? අර යන්නට ඕනේ කියන සිතෙහි ඇති වෙන බලවත් චේතනාව විසින් වායෝ ධාතුව නිෂ්පාදනය කරනවා. හරියටම එන්ජින් එකකට විදුලිය සම්බන්ධ කරලා ක්‍රියාත්මක කළා වගේ විදුලිය සම්බන්ධ කරනකොට ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අර යන්නට ඕනේ කියන චේතනාව හරියට ප්‍රබලව පහළ වෙනකොටම ඇතුලේ වායෝ ධාරාව ශනිකව සැහැල්ලු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ උණුසුම් වායුව මුළු ගත පුරාම සැලකින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මේ එක තැන රැඳිලා ඉන්න මේ ශරීර අංගෝපාංග සැලකින් සැහැල්ලු කරලා ක්‍රියාවෙහි යොදවනවා. ඒ යොදවනකොට ඒ ආකාරයට සැහැල්ලු බව බර භාවය ඇති කරන්නේ කය පහත් කරනකොට. ඒ කියන්නේ කකුල උස්සනකොට සැහැල්ලු තේජෝ සහ වායෝ අධික රූප කලාප පහළ වෙනවා. පහත් කරනකොට පඨවි බහුල රූප කලාප පහළ වෙනවා. මේවා එකවරම වැටහෙන්නේ නැහැ. කලක් සිහියෙන් කය දිහා අවදියෙන් බලාගෙන ඉන්නකොට සිහිය පවත්නකොට දැනෙන්නට ගන්නවා කය සැහැල්ලු වෙන හැටි, කය බර වෙන හැටි, ඒ වගේම කය දෝලණය වෙන හැටි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, තේජෝ ධාතුෙන් කය රත් වෙන හැටි, සිසිල් වෙන හැටි, දැවිල්ල අල්ලන හැටි, මේ එක් එක් දේවල් කය තුල ක්‍රියාත්මක වෙන හැටි තමන්ට දැනෙන්නට ගන්නවා. එතකොට මේ ඉරියාපත භාවනාව කරන තැනත්තා දැන් අපි ඔය කියන්නේ සක්මන් භාවනාවයි කියලා. ඒ සක්මන් භාවනාව කියන එක ප්‍රගුණ කරන්නේ මේ ඉරියාපත භාවනාව පුහුණු කරලා. එතකොට හරියට ඉරියාපත භාවනාව පුහුණු කරනවා නම් ඒ තැනත්තාට මේ කය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මෙහි මූල ධාතුන් පිළිබඳව පවා ඉතා ගැඹුරු වැටහීමක් ඇති වෙන්නට ගන්නවා. මෙතන සත්‍යයක්වත් දැන් අපට හැමතිස්සෙම හිතෙන්නේ මේ මම තමයි මෙහෙම කරන්නේ. මම තමයි මේක උස්සලා එහා පැත්තෙන් තිබ්බේ. මම තමයි ගිහිල්ලා ඒක කිව්වේ. දැන් කොහොම අපට නිතරම හිතෙන්නේ මේ මම තමයි මේක කළේ කියලානේ. හැබැයි සිහියෙන් යුක්තව මේ කය දිහා බලා ඉන්නට පුහුණු වෙනකොට අපට දැනෙනවා 아무තේ මම කියලා මෙතන ගන්න ටික දෙයක් නැහැ. මේ විඥාන ධාතුෙහි මෙහෙයවීම නිසා අවශේෂ රූප ධාතුන් ඒක රාශි වෙලා ක්‍රියාත්මක වෙලා අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවයෙන් ධාතු සමූහයක් ක්‍රියාත්මක කළා විතරයි. ඒකයි මම කිව්වේ හරියටම අර මැෂින් එකක්, එන්ජින් එකක් ක්‍රියාත්මක වෙනවා වගේ. එන්ජින් එකක් ක්‍රියාත්මක කළා ගොඩක් වැඩ කරනවා. බැලුවෙන් බැලුවට මේවා එහාට මෙහාට හෙලවෙනවා පේනවා. එතකොට දැන් වාහනයක් එහෙම ස්ටාර්ට් කරලා තිබ්බෙන් පස්සේ ඩ්‍රයිවර් ඕනද වාහනේ යන්න?
ස්ටාර්ට් කරලා තිබ්බන් පස්සේ ඔන්න වාහනේ යනවා. ඩ්‍රයිවර් ඉන්නවද මොකටද? අවශ්‍ය විදිහට මෙහෙවන්න විතරයි. වෙනත්නම් එන්ජිනේ එකක ස්ටාර්ට් කරලා තිබ්බ පස්සේ වාහනේ ඉබේ යනවා. එතකොට මේ චලනය වෙන්නේ කොහොමද? පුද්ගලයෙක් නැතුව. ඒකට අවශ්‍ය ශක්තිය සම්පාදනය කළාන් පස්සේ ද්‍රව්‍ය චලනය වෙනවා. ඒක අමුත්තක් නෙමෙයි. ඒක අද කාලේ මේ විද්‍යාත්මක ලෝකයේ අමුතු ආශ්චර්යයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හඳුනා ගන්න ඕනේ මේ කය කියන එකත් එක්තරා පද්ධතියක්. මේකත් එක්තරා ආපන්නයක්. මේකත් එක්තරා ඉන්ද්‍රියක්. මේකත් එක්තරා උපකරණයක්. මේකත් එක්තරා මැෂින් එකක්. ඒතර මේකට අවශ්‍ය ශක්තිය ජනනය කළායින් පස්සේ මේක ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. හැබැයි ක්‍රියාත්මක වෙන ආකාරය දිහා දැකලා අර සිතුවිලි වලින් එක එක දේවල් සිතන්න පුළුවන් නිසා අපි හිතාගෙන ඉන්නවා මේ මම කියලා ආත්මීය ස්වરૂපෙන් සත්වෙක් පුද්ගලයෙක් කියන සංඥාව අපේ මනසේ ගැඹුරෙහි කිඳා බැසගෙන තියෙනවා. මේක එක පාට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මම කියන සංඥාව ඇතුළ තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි කලක් පුහුණු කරද්දී ඒ තනත්තාට පුළුවන් වෙනවා මේ අමුතු පුද්ගලයෙක්වත් අමුතු සත්වයෙක්වත් නෙවෙයි, මේ විඥානය කියන්නේ එක්තරා ශක්තියක්, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ශක්ති විශේෂයන්, මේ ඒ ඒ ශක්තීන් ඒ ඒ දෙයට ප්‍රත්‍ය වීමෙන් හරියට මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා වගේ මේ කාය පද්ධතියෙන් ක්‍රියාත්මක වෙනවායි කියන මේ බව හරියට නුවණින් දැක ගන්නට පුළුවන් වෙනවා සිහිය පවත්වා ගන්න උත්සාහ කරනකොට. එතකොට ඒකයි පජානාති කියේ හරියටම දැනගන්නවායි සිද්ධ වෙන හැටි. යථා භූත ඥාන දර්ශනය කියේ සිද්ධ වෙන හැටි හරියට දැනගන්නවා. නිකන් වැරදි වැටහීම් ඇති කරගන්නේ නැහැ. මායාවන් නැති කරගන්නේ නැහැ. අමුතු දේවල් මවාගන්නේ නැහැ. අමුතුෙන් දේවල් එකතු කරලා තමන් එක එක જાති එකතු කරලා හිතාගන්නේ නැහැ. හරියටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා නුවණින් තේරුම් ගන්නවා. ඒ මට්ටමට ඒ තනත්තාගේ ප්‍රඥාව වැඩෙනවා. එතකොට ගච්ඡන්තෝ ගච්ඡාමීති පජානාති. තිතෝ තිතෝ මීති පජානාති. නැවතුනන් පස්සේ හිටගෙන ඉන්නකොට මේ හිටගෙන ඉන්නවා. ඒතර මේ හිටගෙන ඉන්න ස්වභාවය පිළිබඳව හරියටම අවධානය යොමු කරනවා. එතකොට මුළු කය පුරාම හිස්මුදුනේ ඉඳලා පාදාන්තයේ දක්වාම හොඳට අවධානය යොමු කරනවා. යොමු කරලා මේ හිතගෙන ඉන්නකොට කොහොමද කය පවතින්නේ? යනකොට කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිතගෙන ඉන්නකොට කොහොමද කය ක්‍රියාත්මක වෙන්නේ? හිතගෙන ඉන්නකොට කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඇත්තටම කොච්චර හිතගෙන හිටියත් අපි තේරුම් ගන්නන්නේ. ඔය අපි හිතවත් මහත්මයෙක් ඉන්නවා එහෙ හොරණ තෝරු දන්නේ අධිකාරම් මහත්මයා කියලා. එතුමා යෝග භාවනා සමත විදර්ශනා බොහොම ප්‍රගුණ කරලා තියෙන කෙනෙක්. ඉතින් මමත් කාලයක් එතුමා ඇසුරු කරමින් යෝග පිළිබඳ ටිකක් අධ්‍යයනය කළා. ඉතින් එතුමා කියනවා මිනිස්සු ජීවිත කාලෙම හිටගෙන හිටියත් හිටගෙන ඉන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා තමයි පැය භාගයක් පැයක් හිටගෙන ඉන්නකොට අතන මෙතන කකියන්න ගන්න. හරියට හිටගෙන හිටියොත් එහෙම කකියන්න විදිහක් නැහැ. මොකද මේ කය සැකසීලා තියෙන්නේ ඒ ඉරියව් ඒ විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ. එතකොට හරියට සමබරව කයේ බර බෙදලා යන හැටියට, ඒ හන්දිවලට ඔරොත්තු දෙන හැටියට, මාංශ පේශි වලට ඔරොත්තු දෙන හැටියට නිවැරදිව හිටගෙන ඉන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. හෙදන්න නැති නිසා තමයි අතනින් මෙතනින් ක කියන්නේ, නහර තද වෙන්නේ, කකුල් හිදි වැටෙන්නේ, මේ ඔක්කොම ප්‍රශ්න වෙන්නේ ඇයි මේ කය හරියට කෙලින් තියාගෙන ඉන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන නැහැ, පුහුණු වෙලා නැහැ. අපි හැම කෙනෙක්ම හිටගෙන හිටියත් එක්ක එක කකුලකට බර වෙලා, එක්ක එක පැත්තකට බර වෙලා, එක්ක ඇල වෙලා මෙහෙම එක එක විදිහට අපි හුරු පුරුදු රටාවක් තියෙනවා. ඇවිදිනකොටත් එහෙමයි. නිවැරදිව සමබරව කකුල් දෙකට බර හිටින හැටියට ඇවිදින්න අපි ගොඩක් දෙනා පුහුණු වෙලා නැහැ. ඒවැ ප්‍රතිඵල තේරෙන්නේ වයස්ගත වෙනකොට. කකුල් වල එක දණිස්සක් ගෙවිලා අනික ගෙවිලා නැහැ. ඉතින් මේකම ඇඟේ කකුල් දෙකේ කොහොමද එහෙම උනේ? තනි කකුලෙන් ඇවිද්දේ නැහැ. කකුල් දෙකෙන්මනේ ඇවිද්දේ. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙලා තියෙන්නේ අර ඇවිදීමේ ස්වභාවය, ඇවිදීමේ රටාව අපි හරියට හඳුනාගෙන නෙමෙයි ඒක කරලා තියෙන්නේ. අපි අත්දැකීච්ච රටාවකට තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අවදියෙන් ඉන්න තැනත්තාට මේ හැම දෙයක්ම දැනෙන්නට ගන්නවා. හිටගෙන ඉන්නේ මෙහෙමයි. හිටගෙන ඉන්නකොට කය ඇතිවන වෙනස්කම් මෙහෙමයි සිද්ධ වෙන්නේ. කය හරියට ස්ථාවර තියාගෙන ඉන්නට පුහුණු කළ යුත්තේ මෙහෙමයි. හැම එකක්ම දැනගෙන ඒ තැනත්තා ක්‍රියාත්මක කරනවා. බලන්න එතකොට මේ විදිහෙන් මේ සතිපට්ඨානය තුළ කොයිතරම් පිරිපුන් මනුස්සයෙක් නිර්මාණය කරනවද කියලා. ඒ හැම දෙයක් ගැනම හරියට දන්න කෙනෙක්.
නිකන් ඔහේ ක්‍රියාත්මක වෙන්න හරින කෙනෙක් නෙමෙයි. ඊළඟට නිසින්නෝවා නිසින්නෝ වියති පජානාති, වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න ස්වභාවය හරියට තේරුම් ගන්නවා. ඊළඟට සයනෝවා සයනෝ වියති පජානාති, නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්න ස්වභාවය හරියට හඳුනා ගන්නවා, හරියට දැනගන්නවා. මේ හැම ඉරියව්වක්ම හරියට සිහියෙන් පවත්වන්නට පුළුවන් නම් පුදුමාකාර සැහැල්ලුවක් ඒ හැම ඉරියව්වකම ඇති කර ගන්න පුළුවන්. හුඟක් වෙලාවට ගමනක් බිමනක් ගිහිල්ලා වැඩක් පලක් කරලා එහෙම නැත්නම් වෙනත් දෙයකට අධික විදිහට වෙහෙසුණයින් පස්සේ ටික වෙලාවක් ඇඳක හාන්සි වෙලා එහෙම නැත්නම් බිම සම්පූර්ණයෙන් අතපය සියල්ලම දිගහැරලා අපි කියන්නේ රිලැක්ස් කරනවා කියලා. ඒ විදිහට ඒ සියල්ලම එහෙමම තියෙන හැටියට තියන්නට අරලා අපිට මුළු ගත පිළිබඳවම සිහිය යොදවන්නට පුළුවන් නම්, මනස යොදවන්නට පුළුවන් නම් එකවර ඒ මුළු කයේම තියෙන බර සැහැල්ලු කරලා ඉතා සැහැල්ලු තත්ත්වයට ගත සකසන්නට පුළුවන්. එතකොට මේවා නැවත නැවත අභ්‍යාස කරලා පුහුණු කරන්න ඕනේ. එතකොට එහෙම අභ්‍යාස කරලා පුහුණු කරගත්තාම ඔබ ඉක්මනින් ගතේ වෙහස, සිතේ වෙහස අපිට නිවා ගන්නට පුළුවන්. අර පෙර දිනේ මම කිව්වේ සතිපට්ඨාන භාවනාව හරියට පුහුණු කළොත් අඬන්න ඕන තැන අඬන්නත් පුළුවන් වුණා. හිනා වෙන්න ඕන තැන හිනා වෙන්නත් පුළුවන්. හිනා වෙන්න ඕන තැන වුණනම් අඬන්නත් පුළුවන්. අඬන තැන වුණනම් අපිට හිනා වෙන්නත් පුළුවන්. මේ ඕන තත්යකට අපේ මනස වෙනස් කරන්න පුළුවන්. මේ ඉරියව්, මේ ඉන්ද්‍රිය, මේ සිතුවිලි ඕන දෙයක් අපට අවශ්‍ය විදිහට මෙහෙවන්නට පුළුවන්. මේක කෙරෙන හැටි හරියට නුවණින් තේරුම් ගන්න. එනිසා මේ සතිපට්ඨාන භාවනාව කියන එක නිවන් දැකීම සඳහා පමණක් නොවේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨානේ ශෝක පරිද්දවාන සමතික්කමාය. ශෝකය පරිදේවය, පරිදේව කියන්නේ හඬාවැල්ල තියෙන දුරු කරන්නට. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය, දුක දෝමනස සහ මුලින්ම නැති කරන්නට. ජීවිතයක තියෙන කායික වේදනා, මානසික වේදනා, දුක්ඛ කියලා කියන්නේ කයට දැනෙන කටුක වේදනා. දෝමනස්ස කියන්නේ මනසට දැනෙන කටුක වේදනා. මේ කායික සහ මානසික දුක් දෝමනස්ස සහ මුලින්ම නැති කරන්න මොකද්ද උදව් වෙන්නේ? මේ සතර සතිපට්ඨාන. දුක්ඛ දෝමනස්ස නම් අත්තංගමයි. ඥායස අධිගමයි. මේ නිවන් මඟ හරියට මොකක්ද කියලා හරියට හඳුනාගෙන පුහුණු කරා. ඥායස අධිගමයි. නිබ්බානස්ස සච්චිකරණයි. කෙලස් ප්‍රහාණය කිරීම හරියටම නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරන්න, සාක්ෂාත් කරන්න මේ ක්‍රමය යම්කිසි කෙනෙකුට උදව් වෙනවා. මන ලෞකික ජීවිතයේ කරන ඕනම දෙයක් සාර්ථක කරගන්නට ඒ තනත්තාට මේ සතර සතිපට්ඨානේ භාවිතා කරන්නට පුළුවන්. මෙදහත් මේක නිකම්ම නිකං ගතානුගතිකව කරන්නට ගිහිල්ලා අනිත් වැඩ ඔක්කොම නවත්තලා බිරිඳ ගැනත් නොසලකා, සැමියා ගැනත් නොසලකා, දරුවෝ ගැනත් නොසලකා, ගෙදර වැඩත් පැත්තක දාලා මුළු ගැන්විලා වාඩි වෙලා ඉන්නවා කියන එක නෙමෙයි කාය අනුපස්සනාව කියන්නේ. මේ හැම දෙයක් එකම පවත්වන්නට පුළුවන් හැටියට. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා යතහ යතහවා පරස්ස කායෝ පනීතෝ හෝති තත තතමං පජානාති. මේ තනත්තා හැම ඉරියව්වක් ගැනම සැලකිලිමත් වෙනවා යම් යම් ආකාරයකින් කාය පවතිනවා නම්. දැන් ඔය ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා කිව්ව ඉරියව් ප්‍රධාන ඉරියව්. තවත් තියෙනවනේ නැමිලා ඉන්නවා, බාගෙට නැමිලා ඉන්නවා, ඔහොම එක එක જાති තියෙනවනේ නේද? ඒ යම් යම් විදිහකටද කය පවතින්නේ ඒ ඒ විදිහට සිහියෙන් යුක්තව හඳුනා ගන්නවා. එහෙම හඳුනා ගන්නවා නම් කවදාවත් ඔය අරහෙම වෙලා මෙතන ඇදුනා, මේ මාංශපේශිය ඇදුනා, කකුල ඇඹරුණා, එහෙම කතන්දර මොකුත් මතු වෙන්නේ නැහැ. මොකද ඒ කොයි යම් වැඩක් කරනකොට උනත් කොයි කොයි විදිහකටද කය පවතින්නේ, කය පවතින හැටි හරියට හඳුනාගෙන තේරුම් අරගෙනයි පවත්වන්නේ. ඒතකොට තමන්ට දැනෙනවා වැඩිපුර මාංශපේශියක් ඇදෙනවා නම් දැන් මේ ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ඇදෙනවා. ඒක තමන්ට දැනෙනවා. හැබැයි අසහියෙන් නම් අර වැඩේ ගැන තමන් හිතාගෙන ඉන්නවා, ඒ වැඩේට අවධානය යොමු වෙනවා. අත දිගමදි එක තව චුට්ටයි දිගමදි පොඩ්ඩක් එහාට එලා ගන්න හදනවා. ඒ ගන්න හදනකොට තමන්ට අවධානය තියෙන්නේ අර භාණ්ඩයට අත දික් කිරීම ගැනයි. හැබැයි ඒක ගන්න අත දික් කරනකොට මෙහි මාංශපේශියක් ඇදිලා ඊට පස්සේ තියෙන සති ගානක් විඳවන්නට. ඇයි මෙහෙම වෙන්නේ? අපි සිහියෙන් යුක්තව නෙවෙයි මේ කටයුතු කරන්නේ. අපි කය ගැන අවදියෙන් නෙවෙයි එහෙම කරන්නේ. ඒ නිසා හරියට සිහිය පවත්වන්න උත්සාහ කරනවා නම්, පුහුණු වෙනවා නම් දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. කායික දුක්ඛයක් නැති වෙන්නේ නැහැ.
අමතර කායික දුක්ඛයන් හටගන්නට විදිහක් නැහැ. මානසික දුම්නසට පැමිණෙන්නට හේතු පැමිණෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙවනි කර්මස්ථානයේ දේශනා කරනවා. කායානුපස්සනාවේම දෙවනි කර්මස්ථානය. පළවෙනි කර්මස්ථානය ආනාපාන සතිය, දෙවනි කර්මස්ථානය ඉරියව් පිළිබඳව සිහිය පැවැත්වීම. ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව සිහිය පවත්වන්න පුළුවන්, නැත්නම් ඉරියව් පිළිබඳව සිහිය පවත්වන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කර්මස්ථානය තමයි සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණින් යුක්තව නුවණ නිවැරදිව පැවැත්වීම. සිහිය සහ නුවණ දෙකම එකට යෙදුනන් පස්සේ කියනවා සති සම්පජඤ්ඤයයි කියලා. එතකොට දැන් මුල දෙකේ කියනවා සිහිය මුල් කරගෙන, දැන් මේ තුන්වෙනි එකේ කියනවා ප්‍රඥාව මූලික කරගෙන. සිහියත් එතනදී අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. සිහිය සහ ප්‍රඥාව මූලික කරගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීම. ඒ කොහොමද? පුනච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. කොහොමද මේ සිහිනුවන පවත්වන්නේ? කොහොමද? මෙන්න මෙහෙමයි. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යනකොටත් පස්සට එනකොටත් ඒක නුවණින් දකිමින් ඒක කරනවා. දැන් ඉරියාපත භාවනාවේදී කිව්වා ඉස්සරහට යනවා මම මේ පස්සට යනවායි කියලා ඒ කායික ඉරියව්ව ගැන සිහිය පවත්වා ගන්නවා. දැන් මෙහිදී කියනවා ඒ ඉස්සරහට යාම පස්සට යාම අවබෝධ කරගෙන මොකටද මේ කරන්නේ? මොකටද මම ඉස්සරහට යන්නේ? මොකටද පස්සට එන්නේ? ඒක දැනගෙන කරනවා. ඒක අවබෝධ කරගෙන කරනවා. මුලින් කරේ ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්නවා. දැන් මෙතනදී කියන්නේ ඒ කාරණය ගැන නුවණින් ඉස්සරහට යන්න ඕන. දැන් සමහරු නිකන් ඉබේම වගේ ඔය යනවා. මම මෙතන ඩාරි මොකටද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ පස්සට යනවා, වටපිට බලනවා. ඇයි බැලුවේ? දැන් ඉතින් බලන්න හිතුණා. එහෙම කියනවා. දැන් මේ සම්පජාඤ්ඤ කාණ්ඩේ බුදුරජාණන් වහන්සේ දේශනා එහෙම නිකන් බලන්න හිතුණා නෙමෙයි. ඇයි බලන්නේ? ඒක දැනගෙන බලන්න ඕනේ. තත්ත බලන්න හිතුණා. තමන් තේරුම් ගන්නවා මට බලන්න හිතුණා. ඒ නිසයි මම බලන්නේ. නිකම්ම නෙමෙයි. එතකොට ඉස්සරහට යන්නට හිතුණොත් එයි මම ඉස්සරහට යන්නේ. ඒක ගැන හරියට හිතලා තේරුම් අරගෙන යන්නේ. පස්සට යන්නට හිතුණොත් පස්සට යන්නේ තේරුම් අරගෙන. මෙතන අනුතරක්, මෙතන අවදානම්. ඒ නිසයි මම පස්සට යන්නේ. එහෙම නැත්තම් මෙතනට වඩා මෙතන පහසු. ඒ නිසයි මම පස්සට යන්නේ. එහෙම හරියට දැනගෙන කරනවා. එහෙම හරියට දැනගෙන කරනකොට මෙන්න මේ මට්ටමට ක්‍රියාත්මක වෙනකොට පින්නතුනි මේ සිහිය හරියට පවත්වන පවත්වීම පුහුණු කරනකොට මේ සතිපට්ඨාන හතරම හරියට යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරලා තියනවා නම් මෝහණය කරන කිසිම කෙනෙකුට මේ තැනත්තා මෝහණය කරන්න බෑ. ඔය මම කියපු අධිකාරම් කියන මහත්මයා ඕනම ලෝකයේ ඉන්න මෝහන ශිල්පියෙකුට අභියෝග කරනවා පුළුවන් නම් තමන් මෝහණය කරන්න කියලා. එතකොට ඒ විදිහට හරියට පුහුණු කළොත්, මොකද තමන් හැම දෙයක්ම කරන්නේ හරියට දැනගෙන, අරයා කරන අනකිරීමට නෙමෙයි. දැන් මෝහන ශිල්ප මෝහනය කරද්දි මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඔන්න මෙහෙමයි මෙහෙමයි කියලා අර තැනත්තා යෝජනා කරනවා. යෝජනා කරනකොට ඒ යෝජනාවත් එක්ක අපි මනසින් බද්ධ වෙනවා. අවසානයේ අපට අපි අමතක වෙලා අරයා කියන එක අපි කරනවා. ඕක නෙවෙන්නේ මෝහනේ. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි හිතන්නේ මොකද්ද කියලා හරියට සිහියෙන් ඉන්නවා නම් කවදාත් අනුන් කියන දෙයට, අනුන් කරන දෙයට, අනුන් සිතන දෙයට අපි වහල් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාජයේ අපි බොහෝ වෙලාවට අනුන්ගේ සිතුම් පැතුම් මත දෝලණය වෙනවා. ඒක හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ මගේ මනසින් ආපු සිතුවිල්ලක්ද මේ අනිත් කෙනෙක්ගෙන් ආපු බලපෑම. දැන් සමහර වෙලාවට එතුමා දැන් ඒ සමහර පාඩම් කරගෙන යනකොට ඒව කරලා පෙන්නනවා. දැන් දුරින් කෙනෙක් ඉන්නවා. ඔන්න දැන් ඒතනත්තා නොහිතා අපේ අවශ්‍යතාවය මත ඒතනත්තා මෙහෙ බලවන්නේ මෙන්න මෙහෙමයි කියලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා මනසින් බලපෑම් කරනවා.
මනස හැරිලා බලන. ඇයි බැලුවේ? නෑ ඉතින් ඒ බැලුණා. එතකොට ඒ බැලුණා කියලා කියන්නේ එයා දන්නේ නැහැ බැලුවේ මොකටද කියලා. එතකොට අර බාහිර පුද්ගලයාගේ බලපෑම නිසා බලලා තියෙනවා. හැබැයි තමන් දන්නේ නැහැ බැලුවේ මොකටද කියලා. එතකොට හරියට සිහියෙන් ඉන්නවා නම් ඒ අනුන්ගේ ඇනවීම මත අනුන්ගේ මෙහෙයවීම මත එහෙම අපේ ඉරියව් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියටම අපි දැනගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. තරම්ම ස්වාධීන පුද්ගලයේ එතරම්ම ස්වෛරී පුද්ගලයේ එතනම්ම තීක්ෂණ පුද්ගලයේ මේ සතිපට්ඨානය තුළ නිර්මාණය කරන. එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යනකොට පිටිපස්සට යනකොට ඇයි එහෙම කරන්නේ කියලා තේරුම් අරගෙන කරනවා. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ ඉස්සරහ බලනකොට වටපිට බලනකොට ආලෝකිත කියලා කියන්නේ ඉදිරිය බැලීම. විලෝකිත කියලා කියන්නේ වටපිට බැලීම, පිටිපස්ස බැලීම, අවට බැලීම. එතන මේවා බලනකොට හරියට එතනත්ත දැනගෙනයි කරන්නේ. මම බලන්නේ මේකටයි. බැලුවට කමක් නැහැ. හැබැයි දැනගෙනයි බලන්නේ. දැන් මේව කියනකොට වෙන්නතුන්ට හිතේ තියෙන කොහොම කරන්නද ඔච්චර කියන්නේ. එතකොට මේ එකපාරට කරන්න පුළුවන් නොවෙන්නට පුළුවන්. හැබැයි මේක ටික ටික පුහුණු කළොත් අපි කාටත් මේ ස්වභාවය පුහුණු කරගන්න පුළුවන්. හරියට මේ ස්වභාවය පුහුණු කළොත් ඉතාම පහසුයි ලෝකයේ තුල ජීවත් වෙන හැම දෙයක්ම දැනගෙන කරන්න. තමන්ගේ අවබෝධයෙන් තමන්ගේ වැටහීමෙන් පිටස්තර තමා අවට කිසිවක් සිදු නොවි හැම දෙයක් ගැනම හොඳ විචක්ෂණ බවකින් ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන්. දැන් මේකෙදි දැන් තව කියනවා දැන් මේ කොටස් අතහැරගෙනයි මම මේ යන්නේ අන්තිමට මේ ටික නිම කරන්න ඕන නිසා අවසානට ඒ ටික මම එකතු කරනවා. මේ කායානුපස්සනාව මේ හැම කර්මස්ථානයකදීම බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මෙහෙම තමන්ගේ කය දිහාත් බලනවා, අනුන්ගේ කය දිහාත් බලනවා. මේ කියපු ආකාරයට ආශ්වාස ප්‍රශ්වාසයේ තමන්ගේ කය ක්‍රියාත්මක වෙන හැටිත් බලනවා, අනුන්ගේ කය ක්‍රියාත්මක වෙන හැටිත් බලනවා. මේ ඉරියව් පැවැත්වීම තමන් පිළිබඳවත් බලනවා, අනුන් පිළිබඳවත් බලනවා. මේ ඉදිරියට යාම, පස්පසට ඒම, වටපිට බැලීම, ඉදිරිපස බැලීම, මේ හැම එකක්ම තමන් පිළිබඳවත් පුහුණු කරනවා, අනුන් පිළිබඳවත් පුහුණු කරනවා. ඒත් තමන් ගැන වගේම ලෝකය ගැනත් පූර්ණ වැටහීමක් ඒ තැනත්තාට ඇති වෙනවා. එතකොට සංඝාටි පත්ත චීවර ධාරණේ, මේක භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් නිසා, සිවුරු දැරීම, පාත්‍රා දැරීම. ඉතින් ගිහි අය හැටියට නම් කමිසය අඳිනකොට, කලිසම අඳිනකොට, බෙල්ට් එක දානකොට, ඔරලෝසුව බඳිනකොට, තොප්පිය දානකොට, මේස් එක දානකොට, සපත්තුව දානකොට, ඒ ගැන අවබෝධය. එතකොට නිකම් මේ පුරුද්දට නෙවෙයි. අද මේස් එක දාලා සපත්තුව දැම්මද, සෙරප්පු දෙක දාගෙනද ගියේ. මකට ගිහිල්ලා සීතල වෙනකොට තමයි තේරෙන්නේ ආස. අද සෙරප්පුව දාගෙන ඇවිත් ඉන්නේ, සපත්තුව නෙවෙයි. එතකොට මේ සිහිය පිහිටවාගෙන මෙහෙම කරන්න පුරුදු වෙනකොට එහෙම වෙන්නේ නැහැ. මේ සපත්තුවද දාන්නේ, සෙරප්පුවද? ඇයි මම අද සපත්තුව දාන්නේ? ඇයි අද සෙරප්පුව දාන්නේ? ඒක හරියට අවදියෙන් කියක කරන්නේ. ඒක තේරුම් අරගෙනයි කරන්නේ. ඒ නිසා පටල වෙන්නට විදිහක් නැහැ. අර ඔරලෝසුව බැන්දද නැද්ද? කලිසම බැන්දලා බෙල්ට් එක දැම්මද නැද්ද? එතකොට මගට ගිහින් නෙමෙයි මතක් වෙන්නේ. ඒක හරියට දැනගෙන ඒ ටික කරගෙන යනවා. මේ විදිහට ඒ ලෞකික ජීවිතයේ කරන හැම දෙයකදීම වුණා අපට මේව ප්‍රායෝගිකව වැදගත් වෙනවා හරියට පුහුණු කරත්. ඊළඟට අසිතේ, පීතේ, කායිතේ, සායිතේ සම්පජානකාරී හොති. කනකොට, බොනකොට, ඒ ආහාර පාන ගැනීමේදී ඒ හැම දෙයක්ම ඇයි මම ආහාර ගන්නේ? ඇයි මම වතුර බොන්නේ? මේවා ගැන අවබෝධය. දැන් මේ අර මුලින් කිව්වා ඉරියව් පැවැත්වීම ගැන වෙනම, දැන් මෙතන ඒ කරන කටයුතු හැම එකකම කාරණේ මොකද්ද? ඒකේ හේතුව මොකද්ද? ඒකේ හේතුව සහ ඵලය නුවණින් දකිමින්. මම ඉදා කිව්වනේ ප්‍රඥාවේ එක ක්‍රියාවක් තමයි හේතුඵල දැක්ම. මේ හේතුව නිසායි මම මේක කරන්නේ. මෙන්න මේ ඵලය ගොඩනගන්නයි මම මේක කරන්නේ. හරියට තේරුම් අරගෙන කරනවා. මේ ඵලය ගොඩනැගීමට මේක අවශ්‍යයි. ඒ නිසා මම ඒක ක්‍රියාත්මක කරනවා. එහෙම හරියට තේරුම් ගත්තාම ඒ තැනත්තා දැනගෙනමයි නුවණින්මයි ඒක කරලා තියෙන්නේ. ප්‍රත්‍යවේක්ෂා නුවණින්. දැන් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දන් වන්දනකොට, සිවුරු පෙරවනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේනම ප්‍රත්‍යවේක්ෂා කරනවා. එහෙම නැත්නම් එදා දවස ඇතුළත නිදා ගන්න යන්න ඉස්සෙල්ලා හරි ප්‍රත්‍යවේක්ෂා කරනවා. කොහොමද? මම මේ ආහාර වළඳන්නේ සෙල්ලම් පිණිසවත්, මද වඩන්නවත්, කය වඩන්නවත්, ලස්සන වෙන්නවත් එහෙම නෙමෙයි.
කුසගින නිවන්නට මේ කය පවත්වා ගන්න කුමකටද? ගුණධම් වඩන්න, බ්‍රහ්මචාරයව රකින්න, සිල් රකින්න, මේ සසුන් පිළිවෙත් පුරන්නට. ඒකටයි මම මේ ආහාර ගන්නෙ. අන්න ඒක හරියට දැනගෙන ආහාර ගන්නවා. එතකොට දිවි පැවැත්වීම සඳහා ගන්නවයි කියලා දැනගෙන ගන්නකොට ජීවිතයට හානි වෙන ආහාර ගන්නෙ නෑ. දැන් අද බොහෝ දෙනා කෑම කන්න ගියාම කෑම කන්න පටන් ගන්නෙ කුසගින නිසා කය පවත්වන්න තමයි. හැබැයි කන්න පටන් ගත්තට පස්සේ රසය මතු වුනහම රස තෘෂ්ණාව නිසා කන්නෙ මොකටද කියලා මතක වෙනවා. ඊට පස්සේ රසය සඳහායි කන්නේ. අන්තිමට ආයුෂ පිරිහෙන, ලෙඩ හැදෙන, ජීවිතේ විනාශ වෙන, රෝගී වෙන දේවල් මේ කටින් ඇතුළට ගිල්ලවනවා. මොකටද මේ? කය පවත්වන්නත් නෙවෙයි, කුසගින නිවන්නත් නෙවෙයි, තෘෂ්ණාවට වහල් වෙලා. අන්න හැඟීමට වහල් වෙනවා, අවශ්‍යතාවයේ පැත්තකට වීසි වෙලා යනවා. ඒකයි මම කිව්වේ මේ සතිපට්ඨානය පුහුණු කරන කෙනා හැමතිස්සෙම හැඟීම මොකද්ද, අවශ්‍යතාවය මොකද්ද? හැඟීමට වහල් වෙන්නේ නැහැ, ඒකට ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍යතාවයේ නුවණින් සලකාගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක කරනවා. අන්න ඒක තමයි මේ සම්පජඤ්ඤ කාණ්ඩයේදී පැහැදිලි කරන්නේ. සති සම්පජඤ්ඤයෙන් යුක්තව, සිහියෙන් සහ නුවණින් යුක්තව කුමක් උදෙසාද මේක කරන්නේ? මෙහි ඵලය කුමක්ද? හැම දෙයක් ගැනම සිල් රැක්කා, ඒතනත්ත දැනගෙන සිල් රකින්න. මේ සීලය කුමක් සඳහාද? මම මස් මාළු කන්නේ නැත්තම් කුමක් සඳහාද? ඇයි මස් මාළු කන්නේ නැත්තේ? බුදුන් වඳිනවා නම් ඇයි මම බුදුන් වඳින්නේ? මල් පූජා කරනවා නම් ඇයි මම මල් පූජා කරන්නේ? මේව හරියට තේරුම් අරගෙන කරනවා. ඒ හේතුව ඵලය හරියට දැනගෙන කරනවා. නොදැන නිකන් ගතානුගතිකව නෙමෙයි, අනුන් කරනවා කරන්නම් වාලේ නෙමෙයි. හාමුදුරන්ට වදිනවා නම් ඇයි මම වදින්නේ? අනුන් වදිනවට වෙනුව වැන්දෝ පස්සේ බලින්නත් පුළුවන්. හැබැයි හරියට දැනගෙන වැන්දාම පස්සේ බලින්නේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේ ළඟ වැරද්දක් තිබුණා, ඒ උන්වහන්සේට. මම වැන්දේ ගුණයටයි, මම වැන්දේ ප්‍රතිපදාවට. ඒක තමන් හරියට දැනගෙන නම් කළේ. ඒ භික්ෂුව කරන වැරදි තමන්ගේ ඇඟට පණින්නේ. ඒතර උන්වහන්සේ කරන වැරද්ද උන්වහන්සේට, උන්වහන්සේගේ ගුණේ උන්වහන්සේට. තමන්ගේ වන්දනාවේ කුසලය තමන්ට, තමන්ගේ හිත මරක් කර ගැනීමේ අකුසලයක් තමන්ට. මේ දෙක නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් ඒ බඳු අනුවන දෙයට අපි යොමු වෙන්නේ. අනේකා පිළිබඳව අපි හිත මරක් කරගෙන වැඩක් නෑ. අපට අනේකා සුමගට ගන්න පුළුවන් නම් හොඳයි. භික්ෂුව හරි, දායකයා හරි, කවුරු හරි යහමකට යොදවන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ ගැන හිත මරක් කරගෙන වැඩක් නෑ. ඒකෙන් අපි විනාශ වෙන්නේ. අන්න ඒ විදිහට නිවැරදිව නුවණින් දැනගන්නවා. හරියට නුවණින් දැනගෙනම ඒ කටයුතු කරනවා. ඊළඟට ගතේ තිතේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. බුදුහාමුදුරුව මෙහිදී අඩුම තරමින් අවධානය කරනවා වැසිකිලි කැසිකිලි යනකොට, මලමුත්‍ර පිට කරනකොට පවා ඉතා සිහි කල්පනාවේ මේ කටයුත්තයි මම මේ කරන්නේ. ඒ ගැන හරියට දැනගෙන කරනවා. එහෙම නැති වුණොත් යම් කිසි කෙනෙක් දැන් බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න වැඩි වුණන් පස්සේ මලබද්ධය හැදෙනවා. ඇයි? දැන් වැසිකිළියට ටොයිලට් එකට ගියාට කොමෝඩ් එකේ වාඩි වෙලා ඉන්න වෙන වෙන ප්‍රශ්න ගැන කල්පනා කරගෙන ඉන්නවා. ආල් මොකටද කරන්නේ මොකද්ද කියලා කල්පනාව නැහැ. එතකොට ටික වෙලාවක් අරගෙන ඉන්නේ ප්‍රශ්න ගැන කල්පනා කරගෙන ඉඳලා නැගිටලා එනවා. ආයෙ ගිහිල්ලා වාඩි වෙලා ඒකම කරනවා. ටික දවසක් යනකොට ඔන්න මලබද්ධය හැදිලා. ඒතර ප්‍රශ්න වැඩි වෙනකොට මෙහෙම කය විකෘති වෙනවා. මේ හැම එකක් ගැනම අපි හරියට දැනගෙන තියෙන්නට, හරියට තේරුම් අරගෙන තියෙන්නට. ඒ නිසා ප්‍රශ්න වැඩි වෙනකොට කය විකෘති වෙන්න විදිහක් නැහැ. කයේ අවශ්‍යතා ඒ ආකාරයෙන් අපි පවත්වන්නට ඕන. ඒවා පිටිබඳව නිසි අවදිමත් බවකින් පවත්වන්නට බැරි වුණොත් මානසික ගැටලු නිසා කයෙත් ගැටලු හට ගන්නට පටන් ගන්නවා. ඒකයි මම අර කිව්වේ අර විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ නිසි විදිහට පවත්වන්නට බැරි වුණොත්, අවශ්‍ය විදිහට ඔක්සිජන් ක්‍රියාත්මක නොවුණොත් කලක් යද්දී පෙනහළු යම් යම් පැති අක්‍රිය වෙනවා. ඊළඟට ප්‍රමාණයේ ඉක්මෝ වේගවත්ව හුස්ම ගන්නට පටන් ගත්තොත් පෙනහළු වල යම් යම් ආබාධ හට ගන්නවා. හෘදේ වස්තුවට දරන්න බැරි පීඩනයක් ඇති කළොත් කලක් යද්දී හෘදේ වස්තුවේ සමහර පැති අර බැලුන් එකක් පිම්බෙනා වගේ ඒවා ඇදෙන්නට පටන් ගන්නවා. එහෙම වුණොත් ඒක බරපතල රෝග. එතකොට මේ හැම ගැටලුවක්ම මතුවෙන්නේ ඇයි? ඒ කරන කාර්ය පිළිබඳව නුවණින් හරියට දැනගෙන තේරුම් අරගෙන
නොකිරීම නිසා. නිසා සිහිය පැවැත්වීම කියන එක නිරෝගී භාවයට, පැවැත්මට, දෛනික ජීවිතයේ සාර්ථකත්වයට මේ හැම දෙයකටම වැදගත් වෙනවා. එතකොට ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වැසිකිලි කැසිකිලි ගිය ඒ පිළිබඳව සිහියෙන් යුක්තව ඒ කටයුතු කරන්නට මේ භාවනා කරන කෙනා, සිහිය පුහුණු කරන කෙනා අවදිමත් වෙනවා. ඊළඟට ගතේ, ඨිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොතේ. යනකොට, එනකොට, නිදනකොට, හිඳිනකොට, ඒ වගේම කතා කරනකොට සහ නිහඬව ඉන්නකොට. කතා කරන්නේ මොකටද කියලා දැනගෙන කතා කරනවා. නිහඬව ඉන්නේ ඇයිද කියලා දැනගෙන නිහඬව ඉන්නවා. මම කොච්චර හැම දෙයක් ගැන දැන් මොකටද මේ වචනේ කිව්වේ? ඇයි එහෙම කිව්වේ? ඒක දැනගෙන කියන්නට ඕනේ. මම අර පෙර දිනේ සඳහන් කළේ භාවනාව අපිට ක්‍රම පහකට කරන්න පුළුවන්. ධර්ම දේශනාවත් භාවනාව. හරියට සිහි කල්පනාවෙන් කරනවා නම් හැම වචනයක්ම මොකටද මේ වචනේ මං කියන්නේ? මෙන්න මේ අරුත සඳහා, මෙන්න මේ කාරණය අවධාරණය කිරීම නිසා. ඒ තරම් වේගවත් සිහිය සහ ප්‍රඥාව අපේ මනස තුල ක්‍රියාත්මක වෙමින් වචන භාවිතා වෙනවා නම් ඒ තුල ගැඹුරු භාවනාවක් සිද්ධ වෙනවා. නාගසේන මහරහතන් වහන්සේ අරහත්ත්වයට පැමිණෙන බව සඳහන් වෙන්නේ ධර්ම දේශනා කරමින්. ධර්මාසනයට ගොඩ වුණේ ප්‍රතඥ භික්ෂුන් වහන්සේ ධර්ම දේශනාවෙන් බැස්සේ, මේ ධර්මාසනයෙන් බැස්සේ රහතන් වහන්සේ නමක් හැටියට. දේශනාව එතරම්ම සිහි කල්පනාව ඇති කරගෙන කරනවා නම්, භාසිතේ භාෂණය කිරීම පිළිබඳව, කතා කිරීම පිළිබඳව හරියට නුවණ පිහිටවාගෙන කරනවා නම් එතරම්ම මනස වැඩෙනවා. ඊළඟට තුන්හි භාවයේ නිහඬ වෙලා ඉන්නේ ඇයි? කතා නොකර ඉන්නේ ඇයි? හරියට දැනගෙන ඒක කරනවා. එක තමන්ට කියන්න දෙයක් නැති නිසා කියලා දැනගෙන තමන් නිහඬ වෙන්නේ. එක මම මේ විශ්ය ගැන දන්නේ නැහැ. දන්නේ නැති නිසා නිහඬ වෙන්නේ. එහෙම නැත්නම් එතන මෙතනට අමතර જાති කතා කරන්න ඕන නැහැ. මෙතන කතා කරන්න සුදුසු තැනක් නෙවෙයි. මෙතන අමතර දේවල් කතා කරන්න ගියොත් අමතර ප්‍රශ්න මතුවෙනවා. හරියට දැනගෙනයි නිහඬ වෙන්නේ. නිකම්ම නෙමෙයි. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කොටස, තුන්වෙනි කර්මස්ථානයේ දේශනා කරනවා. කරන කියන සෑම දෙයක් පිළිබඳවම අවබෝධයෙන් යුක්තව කුමක් සඳහාද එය කරන්නේ කියලා හේතුඵල වශයෙන් නුවණින් දකිමින් ඒවා පුහුණු කරන්නට පුළුවන් නම් එය එක්තරා කර්මස්ථානයක්. ඒකට කියනවා සම්පජඤ්ඤ භාවනාවයි. සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ පිහිටුවා ගැනීම, නුවණ පිහිටුවාගෙන කරන භාවනාව. එතකොට අපි කරුණු තුනක් කිව්වා. ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය පිහිටුවා ගැනීම එක කර්මස්ථානයක්. යන එන, ඉඳින, නිදන, මේ ඉරියව් පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම එක කර්මස්ථානයක්. කරන කියන සෑම දේ ගැනම නුවණින් දකිමින් කිරීම තවත් කර්මස්ථානයක්. ඊළඟට හතරවෙනි එක තමයි පටික්කුල මානසිකාරය. හතරවෙනි කර්මස්ථානයේ කායානුපස්සනාවම කොටස් මේ පැහැදිලි කරන්නේ. එතකොට කායanusasanawa කළ හැකි තවත් එක් ක්‍රමයක් තමයි පටික්කුල මානසිකාරය. ඒ කොහොමද? පොණචපරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතල අදෝ කේසමත්තක තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ තච්ච වෙක්කති. මහණෙනි, මේ සසර බිය දක්නාසුළු තැනත්තා කායanusasanaව මෙන්න මේ ආකාරයෙන්ුත් වඩනවා. කොහොමද? මේ කයේ පාදාන්තයේ පටන් කේසාන්තය දක්වා, හිස් මුදුනේ පටන් යටිපතුල දක්වා මුළු ශරීරයම, මේ සමින් වට වෙලා තියෙන මේ මුළු ශරීරයම මහා පිළිකුල් කටයුතු ද්‍රව්‍ය සමූහයකින් පිරිච්ච දෙයක් හැටියට එකින් එක නුවණින් මෙනෙහි කරලා බලනවා. සිහියෙන් යුක්තව ආවර්ජනා කරලා බලනවා. බුදුරජාණන් වහන්සේ මෙහිදී උපමාවක් දේශනා කරනවා. උඩිනුයි යටිනුයි දෙපැත්තෙන්ම කට තියෙන මල්ලා. උඩින් කටයි යටින් කටයි අපි හිතමු රබර් බෑන්ඩ් එකක් හරි ඉලාස්ටික් එකක් හරි දාලා හිර කරලා තියෙනවා. උඩ කටයි යට කටයි. මැද්දට පුරවලා තියෙනවා නොයේ ජාති ධාන්‍ය වර්ග. මුං ඇටද, මෑ ඇටද, වී ඇටද, කුරක්කන් ඇටද, පරිප්පු ඇටද, මේ නොයේ ජාති මේකට පුරවලා තියෙනවා. මේකේ උඩින් යටින් දෙකෙන්ම කටවල් දෙකක් තියෙනවා.
නුවණැති පුද්ගලයෙක් මේ මල්ල අරගෙන මේක ලෙහෙලා වෙන වෙනම මේ මුං ඇට, මේ මෑ ඇට, මේ තල ඇට, මේ පරිප්පු ඇට, මේ වී ඇට කියලා එකින් එක වෙන් කර කර බලනවා. මේවත් තියෙනවා, මේවත් තියෙනවා කියලා ඒ තැනත්තා වෙන්කොට බලනවා. අන්න ඒ වගේ උඩින් යටින් දෙකෙන්ම කඩ තියෙන මල්ලක් කියලා කියන්නේ මේ ශරීරයේ උඩිනුත් සිදුරු යටිනුත් සිදුරු. එතකොට උඩිනුත් යටිනුත් දෙකෙන්ම සිදුරු තියෙන බටයක් වගේ එකක් මේ ශරීරය. දිනක් එක ගුරුවරයෙක් අපට කරුණු කියා දෙද්දි කිව්වා, ආහාර ජීර්ණ පද්ධතිය කය ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා. ආහාර ජීර්ණ පද්ධතිය කය ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා. ඉතින් මෙහෙම කියනකොට මට පුදුම හිතෙනවා, මේක කය ඇතුලේ නැත්තම් කොහෙද තියෙන්නේ? එතුමා ගොඩ නගපු තර්කය තමයි කය ඇතුලේ තියෙන එකක් නෙමෙයි කියලා කියන්නේ. ආහාර ජීර්ණ පද්ධතියේ උඩිනු විවෘතයි යටිනුත් විවෘතයි. එතකොට උඩින් යටින් දෙකෙන්ම විවෘත නම් එතන අවකාශය. එහෙනම් ඒක පිට. එතකොට ඇතුළෙනුත් සිදුර තියෙන සිලින්ඩරයක් ගත්තාම අන්නේ සිලින්ඩරේ ඇතුල් පැත්ත රවුමෙන් ඇතුලෙත් අවකාශය, පිට රවුමෙන් පිටත් අවකාශය. තේරුණාද මං කියන්නේ? ඝනකම සිලින්ඩරයක් ගත්තොත් ඒ ඝනකම සිලින්ඩරේ ඇතුළ කවයෙන් ඇතුළ අවකාශය. එතකොට ඒකට අපිට කියන්න වෙන්නේ පිටපැත්ත කියලා. පිට අවකාශයෙන් පිටපැත්තට කියන්න වෙන්නේ තමයි පිටපැත්ත කියලා. එහෙනම් දෙකම පිටපැත්ත. මැද කියන්න වෙන්නේ අර සිලින්ඩරේ ඝනකම කොටසට විතරයි. අන්න ඒ වගේ තමයි කය ආහාර ජීර්ණ පද්ධතිය. මේක ඇතුලේ තියෙනවා වගේ දැනුණාට උඩිනු යටිනු දෙකම සිදුරු දෙකක් තියෙන්නේ. එහෙනම් ඒ මැද්ද අවකාශය. එතකොට පිටිනුත් අවකාශය. එහෙනම් ඒ අතර ඝනකම විතරයි අපට කය හැටියට සලකන්නට වෙන්නේ. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උඩින් යටින් දෙකෙන්ම සිදුරු ඇති මල්ලක නොඑක් ජාතිය ධාන්‍ය වර්ග දාලා තියෙනවා. ඒ ධාන්‍ය වර්ග එකින් එක වෙන් කර කර බලනවා. අන්න ඒ වගේ යෝගාවචරය සිහිය උපදවාගෙන ඉම මේව කායම් මේ කයම උද්ධං පාදතල පාදයෙන් ඉහළ අධෝ කේශ මත්තක කෙස් වලින් යට මේ මුළු ශරීරයම එකින් එක වෙන් කර කර බලනවා. අත්ති මස්මින් කායේ කේසා, ඔන්න මේ කයේ කෙස් තියනවා, ලෝමා ලොම් තියනවා, නකා නිය තියනවා, දන්තා දත් තියනවා, තචෝ හමක් තියනවා, මංසං මස් තියනවා, නහාරු නහර තියනවා. අරවා වෙන් කර කර මේ දෙතිස් ගුණපයන්ම එකින් එක වෙන් කර කර බලන්නට උත්සාහ කරනවා. මේ විදිහට දෙතිස් ගුණපයන් පිළිබඳව නැවත නැවත සිහියෙන් නුවණින් ආවර්ජනා කිරීම, අනුපස්සනා කිරීම තවත් එක් කායානුපස්සනා කර්මස්ථානයක්. ඒක ගොඩාක් දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි කවුරු එක්තරා ප්‍රමාණයකින් දන්නවා. විස්තර කරනවා නම් මේ එක එක වෙන වෙනම අරගෙන විස්තර කරන්නට වටිනවා. ඒවා පුළුවන් හැටියට දැනගන්න, ඉදිරියේ ඉඩ කඩ තියෙන හැටියට අපි ඒවා විග්‍රහ කරගමු. එතකොට කායානුපස්සනාවේ හතරවෙනි කර්මස්ථානයේ තමයි මේ පටික්කුල මානසිකාරය. දෙතිස් කුණපයන් වෙන් කොටගෙන ඒවගෙන නැවත නැවත මෙනෙහි කොට සිහිය පිහිටුවාගෙන නුවණින් බැලීම. ඒවැය තියෙන පටික්කුල ස්වභාවය, ඒවැය තියෙන කිලුටු බව, ඒවැය තියෙන දුර්ගන්ධ ස්වභාවය. එතකොට මෙහෙම කිව්වහම පින්නතුන්ට හිතේ අපෝ ඉතින් එහෙම බලන්න ගියොත් එහෙම අන්තිමට මේකයි එපා වෙන්නේ. එතකොට ඒකයි මම මුලින්ම කිව්වේ මේ හැම භාවනාවක්ම කරද්දී සමබරව නුවණින් යුක්තව ප්‍රඥාව නොතිබුණොත් අන්තගාමී වෙනවා. එතකොට අර මම මුලින්ම කිව්වේ සසරෙහි බය දකින්නවා විනා බය වෙනව නෙමෙයි. ඒ වගේ පිළිකුල දකින්නවා විනා පිළිකුල් කරනව නෙමෙයි. පිළිකුල් කරනවා කියන තැන ඇති වෙන්නේ මොකක්ද? ද්වේෂය. සියුම් ද්වේෂය. පිළිකුල් කරනවා කියන තැන ඇති වෙන්නේ අපෝ යප්පිලි අපච්චී දුගඳ කියලා අපි නිකන් ඈත් වෙනවා, නහය වහ ගන්නවා. ඒ මට්ටමට එනකොට තියෙන්නේ පොයි මේක කිසි වැඩක් නැහැ කියලා. එහෙම ඒ ස්වභාවයෙන් හැකිලනකොට ඇති වෙන්නේ එක්තරා සියුම් ද්වේෂය. ඒ නිසා පිළිකුල් කිරීම නෙමෙයි මෙතන. පටික්කුල සංඥාවෙන් ඒ
දිහා දකිනවා. පිළිකුල් බව, ඒවැ ගත යුතු සුභ වශයෙන් අරුත් වශයෙන් ගත යුතු දෙයක් නැති බව නුවණින් තේරුම් ගන්න. නුවණින් හඳුනා ගන්න. එතකොට එතන තියෙන ප්‍රඥාව. පිළිකුල් කරනවා කියන තැන තියෙන්නේ ද්වේෂයයි. බියපත් වෙනවා කියන තැන තියෙන්නේ ද්වේෂයයි. බිය දකිනවා කියන තැන තියෙන්නේ ප්‍රඥාව. මේවා එක ශේෂයෙන් වෙනස් වෙන්නේ. ඒක වගේ හිතාගෙන මේක වගේ හිතාගෙන ඒක එහෙම අපි ගොඩක් වෙලාවට පටලවාගෙන වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට කායානුපස්සනාව පිළිබඳව දේශනා කරනවා. පස්වෙනි කර්මස්ථානය කුමක්ද? ධාතු මනසිකාරය. චතු ධාතු අවත්තානය කියලා කියනවා. සතර ධාතු වෙන් කොට බැලීම. පුනච පරම් භික්කවේ භික්කු ඉමමේව කායං යතා තිතං යතා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. අත්ති මස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. මේ යෝගාවචරයා එහෙම නැත්නම් භාවනා කරන කෙනා, කායානුපස්සනාව වඩන තැනැත්තා මෙන්න මේ විදිහට කය අනුව බලන්නට පුළුවන්. ඒ කොහොමද? ඉමමේව කායං යතා තිතං යතා පනිහිතං. මේ කයම තියෙන හැටියටම පවතින හැටියටම අය අමුත්තක් කරන්නේ නැහැ. ඉඳගෙන හරි හිටගෙන හරි නිදාගෙන හරි ඔය තියෙන හැටියට තියෙන දරිනවා. ඒ තියෙන හැටියටම තියෙන දැරලා පවතින හැටියටම පවතින දැරලා මේ කය වෙන්කොට වෙන්කොට බලනවා. අත්ති මස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ ශරීරයේ මෙන්න මේ කොටස් පඨවි ධාතු. මේ ශරීරයේ පඨවි ධාතුව තියෙනවා. පඨවි ධාතු කියන්නේ තද ගතිය. තදට දැනෙන කොටස් මේ ශරීරයේ තියෙනවා. අත්ති මස්මින් කායේ ආපෝ ධාතු. මේ ශරීරයේ ආපෝ කොටස්. ඒ කියන්නේ ඇලෙන වැగిරෙන ස්වභාවය ඇති කොටස් තියෙනවා. අත්තිමස්මින් කායේ තේජෝ ධාතු. මේ කායේ උණුසුම සහ සිසිලස. සිසිලස කියන්නේ මොකද්ද? උණුසුමේම අඩු බව. එනිසා මේ ශරීරයේ උණුසුම තේජෝ ධාතුව සීතුෂ්ණ ස්වභාවය තියෙනවා. අත්තිමස්මින් කායේ වායෝ ධාතු. මේ ශරීරයේ පිම්බෙන තෙබුල් දෙන ඉබඳු ස්වභාවයක් තියෙනවා. මේ කොටස් වෙන් වෙන් කොට ඒතනත්තා මෙනෙහි කරලා බලනවා. නුවණින් දකිනවා. අත්තිමස්මින් කායේ පඨවි ධාතු. මේ ශරීරයේ පඨවි කොටස්, තද කොටස් තියෙනවා. මොනවද? කෙස්, ලොම්, නිය, දත්, ඇට, සම්, මස්, මේ ආදී වශයෙන් තදට ස්පර්ශ වෙන කොටස් බොහෝමයක් මේ ශරීරයේ තියෙනවා. ඒවා වෙන් වෙන් කොට මෙනෙහි කරලා බලනවා ධාතු වශයෙන්. අර මුලින් බැලුවේ මේවා කොහොමද? පටික්කුල වශයෙන්. ඒවා තියෙන ප්‍රතික්කුල භාවයයි එතද්දි කලින් කර්මස්ථානයේදී බැලු. මෙතනදි ප්‍රතිකූල බව නෙමෙයි බලන්නේ. මෙතන ධාතු වශයෙන්. ධාතු වශයෙන් කියලා කියන්නේ වෙන වෙන මූල ධර්ම වශයෙන් වෙන් කොට බලනවා. කුඩා කුඩා කොටස් වලට වෙන් කරලා බලනවා. එතකොට පඨවි ධාතුව ඒ විදිහට. ආපෝ ධාතුව කියලා කියන්නේ තෙත ගතිය, ඇලෙන ගතිය, බැඳෙන ගතිය, වැగిරෙන ගතිය යමක තියෙනවනම් ඒ ආපෝ ධාතුව. සෙම්, සොටු, කෙල, මූත්‍ර, ලේ, එතකොට සරව, මේ ආදී වශයෙන්. එතකොට ශරීරයේ වුරුණු තෙල, ඒ කියන්නේ ශරීරයේ තෙල් තට්ටුවක් තියෙනවනේ, ඒ තෙල, මේදය, මේ හැම දෙයක්ම වැగిරෙන ඇලෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතුව. මේවා වෙන් වෙන් කරලා නැවත නැවත මෙනෙහි කරලා බලනවා. ආපෝ ධාතුව. ඊළඟට තේජෝ ධාතුව. සීතල උණුසුම. ශරීර අභ්‍යන්තරයේ ආහාර ජීර්ණ කරන්න තරම් මහ ගින්නක් තියෙනවා. මහා දාහයක් මේ ශරීරය ඇතුළේ තියෙනවා. ඒවා විටින් විට කය ඇතුළත සහ අංගෝපාංගවල අපිට නැවත නැවත දැනෙන්නට ගන්නවා. එතකොට ඉදිරියෙන් අතල්ලලා ආශ්වාස ප්‍රශ්වාස කළොත් උණුසුම දැනෙනවා. කට ඇල්ලලා ආශ්වාස ප්‍රශ්වාස කළොත් උණුසුම දැනෙනවා. සීතල අධික කාලයට පේනවා ඇති. හුස්ම ගන්නකොට කට ආරිනකොට මහා දුම් රැල්ලක් යනවා. ඇයි? එළියේ සීතලයි, ඇතුලේ රස්නේ. මේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්කලා පිට වෙනවා. මහා පෝරණුවක් වගේ සීතල කාලෙට පේනවා ඇතිනේ නේද? එතකොට මේක ඇතුලේ ඒතරම් ගින්නක් තියෙනවා. මේ තේජෝ ධාතු. ඒක විවිධ ආකාරයෙන් දැවිල්ල වශයෙන්, නලියෑම වශයෙන්, රත් වීම වශයෙන්, කකියෑම වශයෙන් නොඑක ආකාරයෙන් ශරීරයේ තන තන දැනෙන්නට ගන්නවා.
ඊළඟට අත්තිමස්මින් කාය වායෝධාතු. වායෝධාතු කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසේ. ඊළඟට ඈනුම් යන්නේ, වමනයට එන්නේ, ඒ වගේම මල මූත්‍ර පහ වෙන්නේ. මේ හැම දෙයක්ම වායෝධාතුන්ගේ ඉහලින් පහලින් හැම තැනින්ම මේ වාතය ක්‍රියාත්මක වෙනවා. ඒ ශරීරයේ වායෝධාතුවයි. ඊළඟට ශරීරයේ තැන් තැන්වල අංගෝපාංගවල නලියන, පිම්බෙන, තෙපුල් දෙන ස්වභාවය ඇති කරන්නේ වායෝධාතුවයි. වෙන වෙනම මෙනෙහි කරලා බලනවා මේ ආකාරයට මේ ශරීරයේ තියෙන හැටියෙන්ම තියෙන්දරලා එහි කොටස් වෙන්වෙන් කොට අධ්‍යයනය කරනවා නුවණින්. එය ධාතු මනසිකාරයයි. බුදුහාමුදුරු උපමාවක් දේශනා කරනවා. දක්ෂ ගවඝාතකේ ගවයේ ඝාතනය කරලා ඒ ගවයාගේ එක්ක කොටස් වෙන් කරනවා. මේ හම, මේ මස්, මේ බඩවැල් ආදි වශයෙන් ඒ ගවයාගේ ඒ කොටස් වෙන් කරලා පැහැදිලිව තියන්නේ යම්සේද, අන්නේ ආකාරයට යෝගියා මේ ශරීරය එහෙම කපන්න යන්නේ නැහැ. තියෙන හැටියටම තියෙන්දරලා. ඒකයි කිව්වේ යථා තිතා යථා වනිතා. තියෙන හැටියටම තියෙන්දරලා මේ වැඩේ කරන්නේ. නුවණින් නුයි දකින්න. එතකොට මේ කායානුපස්සනාව පුහුණු කරන පස්වෙනි කර්මස්ථානය. ඊළඟට හයවෙනි කර්මස්ථානය තමයි නව සීවතික. සීවතික කියලා කියන්නේ අමුසොහන. මියගිය ශරීරය අමුසොහනෙහි දාලා තියෙන ආකාරය දැකලා ඒ අනුව මෙනෙහි කරනවා. මගේ ශරීරයත් මේ මලකය වගේ නේද? මේ මල ශරීරයේ සහ මගේ ශරීරයේ ඇති සමානත්වය මොකක්ද? වෙනස්කම මොකක්ද? උණුසුම, ජීවය, විඥානේ, මේ පමණයි මේ කයේ තියෙන වෙනස. විඥානේ, ජීවේ සහ උණුසුම බැහැර වුණයින් පස්සේ මගේ කයත් මේ කය හා සමානයි. මේ විදිහට සංසන්දනය කරමින් දකිනවා. එතකොට ඒක සංසන්දනය කරන්න මල මිනියේ අවස්ථා නමයක්. මුලින්ම ඉදිමිලා, නිල් වෙලා, ඕජාව වැගිරෙන ශරීරය දිහා බලලා මෙනෙහි කරනවා. ඊට පස්සේ සත්තු විසින් ටික ටික කන ශරීරය දිහා බලලා එහෙම නැවත නැවත සංසන්දනය කරනවා. ඊළඟට සත්තු විසින් කාලා දාපු මස් ලේ සහිත නහර වලින් බැඳුණු ඒ සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා. තව ටික දවසක් යනකොට මස් නැ, ලේන් පිරීලා තියෙනවා. නහර වලින් බැඳිච්ච ඒ ඇට සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා. තව ටික දවසක් යනකොට ලේත් නැ, නහර වලින් බැඳිච්ච ඇට සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා. තව ටික දවසක් යනකොට නහරක් කැඩිලා බිඳලා ගිහිල්ලා තන තන විසිරිච්ච ඇට සැකිල්ල දිහා බලලා මෙනෙහි කරනවා. තව ටිකක් දිහා දවස් යනකොට කාලයක් ගත වෙනකොට අර ඇට කටු තැන් තැන් වල ගොඩවල් ගැහිලා ඒ ගොඩ ගැහිච්ච ඇට කටු දිහා බලලා තමන්ගේ ශරීරයත් එක්ක සංසන්දනය කරනවා. මගේ ශරීරයත් කලක් ගියාම මේ තත්ත්වයටපත් වෙනවා නේද? අනන්ත සංසාරෙහිත් මගේ ශරීරය මෙබඳු ස්වභාවයකටපත් උනා නේද? ඉදිරියෙත් මගේ ශරීරයට මේ ස්වභාවය අත් වෙනවා නේද? මෙසේ සංසන්දනය කරමින් ඊළඟට අර ඇටකටු කාලයක් ගත වෙලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන හැටි දිහා බලලා ඊළඟට යටකටු දිරාපත් වෙලා යන හැටි බලලා මගේ ශරීරයත් මෙසේ මහ පොළොවට දිරා යනවා නේද කියලා නුවණින් මෙනෙහි කරමින් තමන්ගේ කය ඒ මලස සිරුරත් සංසන්දනය කරමින් කය පිළිබඳව දකින්නට, නුවණින් දකින්නට උත්සාහවත් වෙනවා. මේකට කියනවා සීවතික භාවනාවයි කියලා. ඒක නව ආකාරයකින් කරන නිසා නව සීවතිකයි කියලා. එතකොට ප්‍රධාන කරුණු වශයෙන් කර්මස්ථාන හයක් තියෙනවා. ඒ කර්මස්ථාන හයේ හයවෙනි එක නවයකට බෙදලා තියෙන නිසා මුල පහයි අග නවයයි 14ක් වශයෙන් විග්‍රහ කරනකොට දැක්වෙනවා. කැටි කරලා ගත්තහම ප්‍රධාන කර්මස්ථාන හය බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පිළිබඳව දේශනා කරා. දැන් ඔය හැම කර්මස්ථානයකදීම අගට මෙන්න මේ ටිකක් බුදුහාමුදුරුවෝ එකතු කරනවා. මොනවද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරතේ, බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරතේ, අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරතේ. ඒ යෝගාවචරය තමන්ගේ කය අනුව මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද? ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරනවා, ඉරියව් වශයෙන් මෙනෙහි කරනවා, කරන කටයුතු වශයෙන් නුවණින් බලනවා, පටික්කුල වශයෙන් මෙනෙහි කරනවා, ධාතු වශයෙන් මෙනෙහි කරනවා, මල සිරුරකට
සංසන්දනය කරමින් මෙනෙහි කරනවා. තමන්ගේ කය දිහාත් බලන. අනුන්ගේ ශරීරයත් ඒ විදිහෙන් මෙනෙහි කරනවා. ඊළඟට අනුන්ගේ ශරීරයත් තමන්ගේ ශරීරයත් ඒ විදිහෙන් මෙනෙහි කරලා බලනවා. මෙහෙම විටින් විට තමන් ගැනත් අනුන් ගැනත් සහ මිශ්‍රවත් කියන මේ තුන් ආකාරයකින්ම කය පිළිබඳ නැවත නැවත මෙනෙහි කොට බලනවා. දැන් මේ සීවතික ගැන කියනකොට පින්නතුන්ට හිතෙන්නට පුළුවන්, ඉතින් අද කාලේ එහෙම සොම්පිට්ටනි කොහෙන්ද ඔහොම බලන්න. ඉතින් සොම්පිට්ටනි නැති වුණාට ඔය වාහනේ යනකොට ඕන තරම් ඔහොම ඒවා හම්බ වෙනවා. පාරේ සමහර විට ඉස්සල්ලා ගිය වාහනේට උන පොඩි සතෙක් යට වෙලා. තමි කරම මස් බොඩ විතරයි මහපාර. ලොම් ටික පේනවා, මස් ටික පේනවා, ලේ ගලාගෙන යනවා. මේ වාහනේ යන ගමන් අපට හොඳ කාය අනුපස්සනාවක් මෙනෙහි කරන්න. මගේ ශරීරය ඒ බඳු බරපතල අනතුරකටපත් වුණොත් මෙවැන්නක් වෙනවා නේද? දැන් මෙතන කෝ ඒ සත්වය? ටිකකට කලින් ඒ සතා හිටිය, දැන් ඒ සතා කෝ? මගේ ශරීරය දැන් මෙහෙම තියෙනවා, මේ බඳු තත්ත්වයකටපත් වුණොත් ඒ ශරීරය කෝ? මොන ශරීරය කියලා කුමකටද මේ හඳුන්වන්නේ? මේ ආකාරයෙන් ගැඹුරු විදර්ශනාවකට අපට එය කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ඒ විදිහට තමන්ට ලැබෙන අවස්ථා තමන්ට භාවිතා කරන්නට පුළුවන් මේ සතිපට්ඨාන භාවනාව පුහුණු කරගෙන. එතකොට ඔය විදිහෙන් තමන්ගේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් සංසන්දනය කරමින් බලනවා. ඊළඟට අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතෝ පච්චුපට්ඨිතා හොති. මෙහෙම කාලයක් ප්‍රගුණ කරනකොට ඒ තැනත්තාට අවසානය දැනෙන්නට ගන්නවා. මේ ධාතු සමූහයකින් සැදුම් ලත් මේ කය පමණයි මෙහි තියෙන්නේ. මෙහි සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් නෑ. ඒ සංඥාව අමතරව තහවුරු වෙච්ච මුලාවක් විතරයි සැබවින්ම මෙහි පවතින්නේ. මේ ධාතු සමූහයකින් ක්‍රියාත්මක වෙන කය පමණයි. අත්ති කායෝති, මේ කය විතරයි තියෙන්නේ, අන් කිසිවක් මෙහි නෑ. සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ. මෙතන ධාතු සමූහයකින් ක්‍රියාත්මක වෙන කයක් පවතිනවා. ඉන්ද්‍රිය සමූහයක්, පද්ධතියක් පවතිනවා. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතෝ හොති. අන්න ඒ මට්ටමට තියුණුවට සිහිය පිහිටවනවා. සිහිය පිහිටනවා. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. එය ඒ තැනත්තාට මතුමත්තෙහි ප්‍රඥාව අවදි කරන්න හේතු වෙනවා. තව තවත් ගැඹුරින් සිහිය පිහිටවා ගන්න උදව් වෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ කය සත්‍යයේ පුද්ගලයේ මමය කියන